අයිබෝන් හිතෝතුනේ අදත් ශ්‍රී ලංකන් රේඩියෝ සහ ඔබ කියන වැඩසටහනත් සමගින් ඔබ මේ ක්‍රීසට ඉන්නේ අද දවසේදීත් එක්සත් රාජධානිය තුල ජීවත් වෙන ශ්‍රී ලංකාවේදී නමක් දිනාගත් චරිතයක් සමග කතා බහ කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ වසර 26කට ආසන්න කාලයක් ගායකෙක් වශයෙන් කටයුතු කරපු තවත් ශිල්පියෙක් සමග අද අපි කතා කරන්නේ මම මෙහෙම ආරම්භයක් කරන්න ශ්‍රී ලංකාවේ දැවැන්ත පෙරළියක් කරපු ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතයේ දැවැන්ත පෙරළියක් කරපු සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ අවුරුදු 26කට ආසන්න කාලයක් නිත්‍ය ගායකයා වශයෙන් කටයුතු කළේ ඔහු. ඔහු වෙන කවුරුත් නෙමෙයි ක්‍රිස්ටෝපර් ලියනගේ. අයබෝන්. අයබෝන්. ඉතින් ක්‍රිස්ටෝපර් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු කරන්නේ? මේ දවස්වල සුපුරුදු පරිදි අපි ඉතින් අපේ ජීවත් වීමේ සටන අපි අරගෙන යනවා සුපුරුදු පරිදි. ඉතින් මේ වගේ රටකට ඉතින් ඒ රැකියාව අනිවාර්යයෙන්ම කළ යුතුයි. නැත්තම් ඉතින් ටිකක් ජීවත් වීමට අපහසුතාවයක් තියෙනවා. දැන් දැන් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම ගැන කතා කරනකොට දැන් සැහෙන ඉතිහාසයක් තියෙන සංගීත කණ්ඩායමක්නේ. දැන් ඔබ අවුරුදු 26කට ආසන්න කාලයක්. අවුරුදු 26ක කාලයක් කටයුතු කළා නිත්‍ය ගායකයා විදිහට. ওই කණ්ඩායමේ ආරම්භය ඉඳලාම ඉන්න සමාජිකෙක් විදිහට අපි කණ්ඩායමේ ආරම්භය ගැන පොඩ්ඩක් කතා කරමු. මේත් එක්කම ඔබේ මේ ජීවිතයේ දැන් ලොකු පෙරළියක් කරපු අවස්ථාවක් තමයි මේ කණ්ඩායමට එකතු වෙන එක. ඔබ ආධුනික ගායන ශිල්පියෙක් වශයෙන් කටයුතු කරලා ඊට පස්සේ තමයි සංගීත කණ්ඩායමට එන්නේ. මේ ආපු ගමන ගැන නැත්නම් මේ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමට බැඳෙන තැන වෙනකන් අපි පොඩ්ඩක් මතක් කරලා තින් අපි හිතවතුන් වෙනුවෙන්. මුලින්ම ඇත්තෙන්ම 1973 අවුරුද්දේ මාදම්පේ මධ්‍ය මහාවිද්‍යාලයේ තිබුණ අවුරුදු උත්සවයක්. ඒකට ආධුනික ගායකෙක් වශයෙන් මම ඉදිරිපත් වෙලා ඒකෙන් ප්‍රථම ස්ථානය ලැබුවට පස්සේ තමයි මේ හැම දෙයක්ම ආරම්භය පටන් ගත්තේ. මුලින්ම ඇත්ත වශයෙන්ම මාව සංගීත සම්දස්සන වලට කැඳගෙන ගියේ එදා අවුරුදු උත්සවයට සංගීත සපයපු ඒ සංගීත කණ්ඩායම. නමුත් අවුරුදු දෙකකින් තුනකින් විතර පස්සේ නීල්ව මට හම්බෙලා නීල් වර්ණකුසූරිය සම්ප්‍රදායික නීල් එයා හම්බෙලා අපි සාකච්ඡා කරලා තමයි මේ සංගීත කණ්ඩායම ඇත්තෙන්ම ආරම්භ කෙරුවේ. නමුත් මුලින්ම ඇවිල්ලා සම්ප්ලව සංගීත කණ්ඩායම නෙමෙයි. අපි සංගීත කණ්ඩායම නම සම්ප්ලව නෙමෙයි. සම්ප්ලව කියන නම දැම්මේ මට හිතන විදිහට 1986 විතර වගේ. ඊට කලින් බෑන්ඩ් එක තිබ්බ නම මොකක්ද? ඊට කලින් තිබුණේ MSN ක්‍රියේෂන් කියලා. එතකොට කියන්නේ නීල් තමයි නායකයා ඒ කණ්ඩායමේ. ඔව්. තවත් කීප දෙනෙක් හිටියා. ඔව්. පරණායකින් හිටියා. දැන් ඒගොල්ලෝ ඇත්තම සංගීත සංගීත නිවැරදි කටයුතු සහභාගී වෙන්නේ නැහැ. ඒගොල්ලෝ එයාලගේ එක එක බිස්නස් වලට යොමු වෙලා ඉන්නේ. නමුත් ඒක එදා හිටපු කට්ටියගෙන් නීලුයි නේසුනි විතරයි තාම බෑන්ඩ් එකේ ඉන්නේ. මමත් දැන් මේ රටට ඇවිල්ලා තාම ඉතින් සින්දු කියන්න යනවා. වෙඩින්ස් වලට, බර්ත්ඩේ පාටිස් වලට ඒ වගේ ඇරුම් ලැබිච්චහම ගිහිල්ලා සින්දු කියනවා. දැන් සන්ෆ්ලවර් කියන නම දැම්මෙත් මේ රටේ හිටපු ප්‍රසිද්ධ චරිතයක්. ඔව්. ලංකාවේ ප්‍රසිද්ධ ගායකයෙක් කරන්ස් විජේවර්ධන තමයි සන්ෆ්ලවර් කියන නම දැම්මේ. දැන් ওই නම යෝජනා වෙනකොටත් මේ මතකද කොහොමද නම අන්තිමට යෝජනා වුනේ? කට්ටියගේම තනි කැමැත්තටද? නෑ, මේ එක දවසක් සම්දස්සයකට ගිහිල්ලා කරන්ස් විජේවර්ධන මහත්මයා කිව්වා මේ හැමසිම් ක්‍රියේෂන් කියන නම ඇත්තටම මිනිස්සුන්ට මතක හිටනවත් අඩුයි අර කියන්න බැහැ. එහෙනම් අපි ඔක්කොමල්ලම මේකට කැමති වෙයි කියලා මම හිතනවා. මේකට අපි සම්ප්ලව කියන නම දාමු කියලා කිව්වා. ඉතින් කවුත් ඒකට අකමැති වුණේත් නැහැ. ඉතින් එදා ඉඳන් තමයි සම්ප්ලව කියන නම මේ ඇමේසින් ප්‍රිෂන් කියන එතකොට මේ ඔය මුල් කාලේ මේ බෑන්ඩ් එකේ හිටපු කට්ටිය කවුද? දැන් නීල් අනිවාර්යෙන්ම ඉන්නේ නැති නායකයා විදිහට. ඒ කියන්නේ සම්ප්ලව කණ්ඩායම. සම්ප්ලව කණ්ඩායමේ ඇත්තම තෙන් මං මා සමග හිටියා නීල් වර්ණකුසූරිය, නෙල්සන් වාස්, අයිවෝ ඩිමෙල්, ඒනි පීරිස්, අතුල අධිකාරි, කීබෝඩ් අතුල අධිකාරි, ඩ්‍රම්ස් ගෑවේ මහින්ද කර. ඒ හත් දෙනා තමයි බෑන්ඩ් එකේ සම්ප්ලව් කියන මුලින්ම
අතුල අධිකාරී විභාග මට පස්සේ එයා මුලින්ම කිව්වා මේ විභාග මට පස්සේ එයා කාර්යයක් කියන්නේ නැහැ කියලා. ඒ වගේම මහින්ද මහින්දත් කිව්වා එයාට ඉතින් ගොඩක් ඈතයි මෝර්ටුයි ඉඳන් මහවැවට හැමදාම එන්නේ අමාවින්ද එයා සුපර්ස්ටාර් කියලා වෙනම සංගීත කණ්ඩායමක් මේ ස්විස්ටර්ස් ක්ලේ ආගෙන එකක් දා ගන්නවා කියලා. ඒ දින තමයි ඉතින් ගියා ඉතයි ඊට පස්සේ සෑහෙන කාලයක් හිටියා කියලා. දැන් ඔබේ කාර්යභාරය වෙන්නේ ගායකෙක් විදිහට මේ නිත්‍ය ගායකයා වශයෙන් කටයුතු කරන එකනේ. දැන් මටත් මතකයි ඔබ මේ ඒ දවස්වල ගොඩක්ම ගායනා කරා හින්දි ගීත. ඊට අමතරව මිල්ටන් මල්ලවාරච්චිගේ ගීතත් ගායනා කරා. කොහොමද මේ ඔය මේ දැන් මිල්ටන් මල්ලවාරච්චිගේ ගීත ගායනා කරන්න කියලා නීල් තමයි කියන්නේ. අපි මේ අපේ අපේ කණ්ඩායමේ සිංහල ගායකයා වශයෙන් එන්න ඔබට වාට හොඳට මේ සිංදු කියන්නත් පුළුවන් නේ නීල් මේ මේ මිල්ටන්ගේ ගීත කියන්නත් පුළුවන් නේ කියලා. ඒ ඒ ඒ ඒ ඒ ආරම්භය කොහොමද මට මතකයි දැන් ඔබ කිව්වා මේ එක්තරා අවස්ථාවකදී නීල් ලැබිලා කියනවා කට්ටිය දැන් කැඩිලා ගියා. ඔව් එන්න පුළුවන් ද මචං කියලා ඇහුවා කියලා. ඒ කියන්නේ මේ මොහිතන්නේ 1976 විතර වගේ. ඒ කියන්නේ නීල් එතකොට මේ මේ බෑන්ඩ්ස් වලට ප්‍රසිද්ධ වෙලා නැහැ ඇත්තෙම. නීල්ලගේ ඒ කාලේ තිබුණා බෑන්ඩ් එකක්. මට ඇත්ත වශයෙන්ම නම මතක නැහැ. ඒකෙත් හිටිය මිල්ටන් මල්වාච්චි සිංදු කියන කෙනෙක්. නමුත් නීල් මාව අඳුරන නිසා අර ආදුනික ගීතරඟයට සමහරට නීල් ඇවිල්ලා බැලුවද දන්නේ නැහැ. ඒකෙන් තමයි මාව ගොඩක් ඉතින් ගායකෙක් වගේ වශයෙන් ප්‍රසිද්ධ වෙන්න මූලික වුණේ. ඉතින් නීල් කිව්වා මෙහෙම අපේ ෂෝ එකක් තියෙනවා මහා හන්දියේ. වට පුළුවන් ද ඇවිල්ලා මේ සින්දු කියන්න කියලා. මම ගෝ ප්‍රශ්නයක් නැහැ. මං හැමති ඔයාලගේ කෙනෙක් ඉන්නව නේද මිල්ටන්ගේ සින්දු කියන එක්කෙනෙක් කියලා. අතක නැහැ. එයාගෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඔය කාලේ මිල්ටන් මල්ලවාරච්චි කියන්නේ සැහැන්න ජනප්‍රිය. ඒක මිල්ටන් මල්ලවාරච්චි ප්‍රසිද්ධම කාලේ. ප්‍රසිද්ධම කාලේ. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධම කාලේ තමයි ඔය සීන් එක ඇති උනේ. එතකොට මේ ඊට කලින් බෑන්ඩ් එක සම්බන්ධ සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙන්න කලින් ඔබේ පාසල් ජීවිතය ගැන පොඩ්ඩක් මතක් කරලා. මම ඉගෙන ගත්තේ ඇත්ත වශයෙන්ම මාදම්පේ සුගතානන්ද මහාවිද්‍යාලයේ. මම උසස් පෙළ දක්වා ඉගෙන ගත්ත ඒ විද්‍යාලයේ. ඉතින් විශ්වවිද්‍යාලය යන්න අවස්ථාව හම්බ වුණාට මේ සංගීත වැඩ කටුකින් දැටි ඒක සතියේ දිරේ වල සංගීත වැඩින් තමයි ආසාවට මුල් දර දුන්නා. සංගීත ඉතින් ගොඩක් කැමති හින්දා සංගීත වැඩින් තමයි ඉතින් අපි දීන වෙන්න ආරම්භ වුණේ. දැන් මේ දැන් බෑන්ඩ් එකක් හදාගත්තට නීල් වර්ණකුරු සූරිය මේ මම හිතන්නේ මේ සර් කෙනෙක් නේද? ඔව් එයා ඉංග්‍රීසි ගුරුවරයෙක්. මම හිතන්නේ අවුරුදු 4-5ක් විතර වගේ ඉගෙනීම කරලා තියෙනවා එයා. මට හම්බුනේ හැබැයි එයා මේ විද්‍යාලයේ ගුරුවරයෙක් වශයෙන් නෙමෙයි. මට එයාව මුල ගැසුනේ ඉගෙන ගන්න ගානේ. ආහහ කුඩාවදී. ඔව් කුඩාවදී. හොඳයි අපි අද දවසේදී කතා බහ කරමින් ඉන්න හිතවතුනේ සම්ප්ලව සංගීත කණ්ඩායමේ වසර 26කට ආසන්න කාලයක් නිත්‍ය ගායකයා වශයෙන් කටයුතු කළ ක්‍රිස්ටෝපර් ලියනගේ කියන අපේ සුන්දර මිනිසත් සමගින්. ඉතින් ඒ වගේ පුද්ගලයෙක් ඒ වගේ ගායකයෙක් අපිට එක්ක ඉන්නකොට ඇයි අපි ඔහුගේ හඬ අවදි කරන්නේ නැත්තේ? අපි මේ සූදානම් වෙන්නේ ඔහුගෙන් ලස්සන ගීතයක් අහන්න.